ඊළඟ ප්‍රශ්නේ කීයද පුතේ? කීයද? හත. හොඳ ළමයි. මේ ඔය සමහර ඉන්නව නේද? අපිට කිසි වැරද්දක් කරලත් නැහැ. ඒ වුණාට අපිට දැහැට පේන්න බෑ. ඔබ යාලට මුකුත් වරදක් කරලත් නැහැ. ඒ වුණාට ඔයාලත් කියලා තරහයි. එහෙම කට්ටි ඉන්නව නේද? මතකද දැන්නේ හාමුදුරු කවියකින් කිව්වා ඔක. මොකද්ද? ඒ පෙරාත්මවල තරහකාරයෝ කියලා. පලිගන්න ළඟම ගෙදර කැවිල්ල පදිංචි වෙනවා. පලිගන්න තමන්ගෙම ගේ ඇතුළේ නෑයෙක් කියලා උපදිනවා. පලිගන්න තමන්ගෙම ඉස්කෝලේට එනවා. දැන් අපි මොකද කරන්න ඕනේ? එයාව කොහොම හරි යාළු කරගන්න ඕනේ. ඇයි ඒ? නැත්තම් ඊළඟ ආත්මෙටත් පස්සෙන් එනවා. සුබ අහන හත. ඒක හරි ලස්සන ප්‍රශ්නයක්. කවුරුත් නෑ ගණන් ගන්නේ කිසි කෙනෙකුන් කැමති නෑනේ නොංජලයෝ වගේ ඉන්නේ මොන පවටද නෑනේ දන්නේ තවත් කෙනෙක් දියුණුව දැක ඉන්නකොට බෑවසන්න ලොව සමහර මිනිසුන්ට ඇද කිය කියායයි යන මගවල කන්ට මරණින් පස්සේ යන්නට වෙයි අපායට නොගිහින් අපායට ආවොත් මිනිස් ලෝකෙට තේජස් නැති කමට වීය පැරදි සිටීමට යහන්නේ ඇයි ස්වාමීනි සමහරු මහ නෝන්ජල් මොකද්ද පුතේ නෝන්ජල් කියන්නේ නූඩ්ල් එකනේ ඉංග්‍රීසි වචනේ නෝන්ජල් ඒ කියන්නේ ඊර්ෂ්‍යා කරපු අයට සමහරු ඉන්නවා නේද? ඒ ළමයා විභාගේ පාස් වෙලාද බෝරු එහෙම කියනවලු එයා වහලේ ගහලාද වෙන්න බෑ එහෙනම් කොඩුවත් විකුණනවත් දන්නේ නෑ බලන්නකෝ ලංකාවේ දිනු වෙච්ච හැම මිනිහෙකුටම කියනවා අපරාධකාරයෙක් වෙන්න ඇති කියලා අපරාධකාරයෝත් ලංකාවේ ඉන්නවා ඒ දිනු වෙච්ච හැම මිනිහෙම අපරාධකාරයෙක් වෙන්න බෑනේ එතකොට වාහනේ හැපිලාද අනිවාර්ය මං හිතුවා ඕක කරගනී කියලා මේ එයාට ලොතරැයියක් ඇදිලාද බෝරු වෙන්න බෑ ඒක නම් කීටත් වෙන්න බෑ ඒ ගෙදර දෝණි කොල්ලෙක්ක පැනලා ගිහිල්ලාද අනිවාර්ය මං හිතුවා යයිම කියලා කතා දෙකක් නෑ ආච්චිගේ සල්ලිත් තරයි යන්නේ බලන්නකෝ වැරදුනහම අලුත් කෑලි එකතු කරනවා. එහෙම නේද? හරි ගියාම තිබ්බ කෑලි කපලා දානවා. ඒක සාමාන්‍ය මනෝභාවයක්. අම්මා නංගි වඩා ගන්නකොට අක්කා තරහයි. අම්මා මල්ලිගේ මූණේ බිනකොට අයියා තරහයි. අම්මා ළිඳ ළඟට යනවා ආපහු වෙනකොට නංගි අඬනවා. මොකක් වෙලාද දන්නේ නැහැ. අම්මා දවසක් හොරෙන් බලන් හිටියා. අම්මා ළිඳට යනකන් ඉඳලා අනිනවා එයාට ලොකු ළමයා ඩොක්ක. ඒ දන්නවද? ඉස්සර මාවනේ වඩා ගත්තේ දැන් මෙයා වඩා ගන්න. ඕකත් ඊරිසියාව තමයි. පන්තියේ පළවෙනියට උණ ඇදුනම දෙවෙනියට සතුටු වෙලු. ඒකත් ඊරිසියාව තමයි. කොමුණක් දරුවනේ. අනිත් අය දියුණු වෙනකොට අනිත් අයට හරියනකොට මූණ හපුටු කරගත්ත මිනිස්සුන්ට මලට පස්සේ අපාය යන්න සිද්ධ වෙනවාමයි. මොකක් හරි පිනකින් බේරලා මෙහෙ ආවොත් මහා මොකෙද්ද මන්දා